ක්‍රියාශීලී අමාත්‍යවරයා හැටියට මූණට කියනවා නෙමෙයි මෙතන ඉන්න හින්දා කියනවා නෙමෙයි කෙලින්ම කියන්න පුළුවන් ක්‍රියාශීලීම අමාත්‍යවරයා තමයි සජිත් ප්‍රේමදාස මහත්මයාණන් කියලා කියන්නේ. කොයි වෙලේ රූපවාහිනිය බැලුවත් එතුමා විසින් රට පුරා කරන සිදුවීම් වලට අදාළ සේවයට අදාළ නිවුස් එකක් යනවාමයි. එපා වෙලා තියෙන්නේ අර මං එදා කිව්වා වගේ. ඇයි කොයි වෙලේ බැලුවත් එක්ක මුල් ගලක් තියෙනවා එක්ක විවෘත කිරීමක් කරනවා එක්ක පන්සලක වැඩකට මැදිහත් වෙලා තිබෙනවා එක්ක තරුණයන්ගේ වැඩකට මැදිහත් වෙලා තිබෙනවා එක්ක තරුණියකගේ වැඩකට මැදිහත් වෙලා තිබෙනවා ළමා වැඩසටහන් මෙහෙවලා තිබෙනවා පරිසර වැඩසටහන් වලට මෙහෙවනවා ආගමික ප්‍රබෝධය ඇති කරන්න මැදිහත් වෙනවා පාසල් පද්ධතිය ශක්තිමත් කරන්න මැදිහත් වෙනවා වාහන දෙනවා පෙරහැර කරනවා මුල්ගල් තියනවා ගෙවල් විවෘත කරනවා සිමෙන්ති කොට්ට පරිත්‍යාග කරනවා යකඩ පරිත්‍යාග කරනවා බෝම්බ පාලම් හදනවා මල හප්පිලව්වයි කොයි වෙලේ බැලුවත් සල්ලි නැහැ කියලා ප්‍රශ්නකුත් නැහැ ඒ වගේම වෙන මොන හරි ජාත්‍යන්තර බලපෑම් මොනවත් නැහැ ඒ ඔක්කොම ජය අරගනිමින් විශිෂ්ට සේවයක් එතුමා විසින් සිදු කරනු ලබනවා ඒ නිසා කිසිසේත්ම එතුමාගේ ආරාධනාව පැහැර හරින්න බෑයි කියන ස්ථාවරයට ඇවිල්ලා තමයි එතුමාට අවශ්‍ය කරන ඒ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් තමයි මේ ආරාධනාව බාර අරගෙන මේ ස්ථානයට ඇත්තටම ආවේ ඉතින් හරිම සන්තෝෂයි තිසමහාරාමේ ජනතාව මේ කොට්ටාස 44 ජනතාව පමණයි මෙතන ඉන්නේ මට ආරංචි වුණා ලුණුගම් මෙහෙරෙන් බස් එකක් දෙකක් එන්න හැදුවලු ඕගොල්ලන්ට සපෝට් එකට හැරෙන තැපෑලෙන් ආපහු වරවල යවවලු ලුණුගම් මෙහෙර බලා ගන්න තිස්ස අපි බලා ගන්නම් කිය තිස්ස අපි බලා ගන්නම් කිය ඒ කියන්නේ අනිකොත් පිට ප්‍රදේශ කිසිම කෙනෙක් මෙතන නැහැ ඔක්කොම ඉන්නේ මේ කොට්ටාස 44ට අදාළ අය පමණයි කියන එක මම දැනගන්න ලැබුණා ඉතින් හරිම ඒකෙන් පේනවා සජිත් ප්‍රේමදාස මහත්මයා කොහොමද වැඩ කරලා තිබෙන්නේ ඕගොල්ලන්ට කියලා